වරාය නගරය තුලදී ස්මාර්ට් සිටි එහෙම නැත්නම් සුහුරු නගරයක් බවට පත් කිරීම සඳහා අපේ අමාත්‍යාංශයෙන් ඒ සහයෝගය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒකෙදී පරිසර හානියක් නැති නොවන නව සංකල්පයක අරණුව ලෝකයේ අනෙකුත් දියුණු රටවල් ස්මාර්ට් එහෙම නැත්නම් සුහුරු නගර සමග එක ගානට යන්න පුළුවන් නගරයක් බවට පත් වේ කියන බලාපොරොත්තුව තියෙනවා. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම අපි දැන් ලෝකයේ හැමතැනම කතා කරන 5G තාක්ෂණය ගැන කතා කරනවා. ඉතින් මේක අපිට විශේෂයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ ස්ථානයේ. ඉතින් 5G තාක්ෂණය සක්‍රීය මට්ටමෙන් ගෙන ඒමට ආරම්භ කරන්න පුළුවන් මේ වර්ෂයේ අවසානයේ වගේ මේ ආයෝජන පැමිණීමත් සමග. ඉතින් ආරම්භයක් හැටියට මේකෙදී ඇත්තරම ඒ යටිදල පහසුකම් සපයන්නේ ප්‍රධාන වශයෙන්ම ටෙලිකොම් ආයතනය මගින්. මේක යටිතල පහසුකම් සකස් කරද්දී දැනටමත් මම හිතන්නේ වැඩ සමහරක් පොදු ස්ථානවල ආරම්භ කරලා තියෙනවා. ඒ ෆයිබර් මේ ඒ ටික ලබා දෙන එක ඊට පස්සේ අර සුහුරු මේ ස්මාර්ට් පෝල්ස් කියලා කියනවා ඒවට ඒ සියලුම ඒකෙදී සෙන්සර්ස් ලබා දීලා ඒකේ දෙන CCTV කැමරා දාලා ඒ සියල්ලක්ම එක ස්ථානයක නවීන තාක්ෂණයට අනුව කටයුතු කරන්න දැන්ටමත් මම හිතන්නේ යටිදල පහසුකම් සංවර්ධනය කිරීම ආරම්භ කරලා තියෙනවා. ඉතින් අපිට ඇත්තරම හැකියාවක් තියෙනවා. අපි ඇයි මේ 5G තාක්ෂණයට යොමු වෙන්නේ නැත්තේ කියන එක බොහෝ දෙනෙක්ගේ තියෙන ප්‍රශ්නයක්. නමුත් මේ සඳහා අපි අනිත් පැත්තෙන් ඒ සඳහා ඒ සේවාවන් සපයන සමාගම් තාම ඒකට සූදානම් වෙලා නැහැ. නමුත් මේ ස්ථානයේදී ඒක අපිට අත්හදා බලන්න එහෙම නැත්නම් දැනටමත් අත්හදා බලනවා. නමුත් වැඩපිළිවෙලක් හැටියට අපිට මේ වර්ෂය තුලදී ඒක ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබෙයි. එතකොට මේක මම හිතන්නේ මේ සියල්ලක්ම එහි ජීවත්වන සියලු දෙනාට රැකියා කරන සියලු දෙනාට ඒ සියලු දෙනාටම ඒ තාක්ෂණය උපයෝගී කරගෙන වෙලා ඒක සුහුරු ගෙයක් වෙන්න පුළුවන් සුහුරු කාර්යාලයක් වෙන්න පුළුවන් ඒ තුලින් අනෙකුත් සේවාවන් ලබා දෙද්දි විදුලි බිල ගන්නවා විදුලි බලය එහෙම නැත්නම් ජලය බිල්පත් ඒ සියල්ලක්ම ඒ සුහුරු තාක්ෂණයට අනුව ඉදිරියේදී ලබා ගන්න